මෙවර 2020 ලෝක කුසලානේ ආරම්භ වන්නේ ජූනි මාසයේදී. ඉතින් දැන් එක එකනාගේ මත ඉදිරිපත් වෙමින් තියෙනවා කවුද සුපිරියටට එන්නේ, කවුද අවසන් පූර්ව තරඟවලට එන්නේ. ওই වගේ මත ඉදිරිපත් වන කාලය. ඉතින් හැමදාමත් ඒ වගේ තමයි මේ කාලය වන විට. ඉතින් කොහොම හරි ඔන්න අපි සාමාන්‍යයෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම වස්තියක් විදිහට හඳුන්වන. ඒ කියන්නේ කිව්වොත් ඉවරයි. කිව්වොත් බඩුම තමයි චරිතයක් තමයි ගෞතම් ගම්භීර. අපි දන්නවා අපි ජයග්‍රහණය කරපු ආසියානු 2020 කුසලානේ කරපු දේවල් ටික කොච්චර දුර්වල කණ්ඩායමක් බවට කතා කරාද කියලා ශ්‍රී ලංකාව. හැබැයි ශූරතාවය දිනාගෙන ආවේ. හැබැයි ඊට පස්සේ මේ එක් දින ලෝක කුසලානේ ඉදිරියට එයි කියලා මත බල කරා. කැඳත් නැහැ අවසානයේදී ලංකාවට චැම්පියන්ස් කුසලානයටවත් යන්නට බැරි වුණා. ඉතින් හැබැයි මේ දීලා තියෙන ප්‍රෙඩික්ෂන් එක නැත්නම් මේ කියන අනාවැකිය මට නම් හිතෙනවා හරිම හොඳයි කියලා. මොකද ඒ තරම් වාස්තියේ ශ්‍රී ලංකාව ගැන කියලා තියෙන්නේ ශ්‍රී ලංකාවට අවසන් 8 දිනකටවත් එන්නට බැරි වෙයි කියලා. ඒක ඉතාමත් හොඳයි කියලා තමයි මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ. මේ වාස්තිය කටහැරියොත් එහෙම අතරම අපිට යන එනමක් නැති වෙන නිසා මේ කියලා තියෙන විදිය හොඳයි. හැබැයි ශ්‍රී ලංකාව පහත් කරලා තියෙන විදිය ගත්තාම අපි ඒ ගැනත් කතා කරන්නට ඕනේ. ඉතින් ඉන්දියා ටයිම්ස් ක්‍රිකට් රූපවාහිනී වැඩසටහනකට එක් වෙච්ච ගෞතම් ගම්භීර් ජුනි මාසයේ ආරම්භ වන 2020 ලෝක කුසලානේ සුපිරි 8 දිනාගේ වටේට යන කණ්ඩායම අට ඔහු නම් කරනවා. ඒකේ විශේෂම කාරණේ තමයි ලෝක ශූරයන් බවට පත්වෙච්ච කොදෙව් කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් ඔහු ඒ 8 දිනාට නම් කරන්නේ නැහැ. ඒවට හේතුත් ඔහු කියනවා. ඉතින් නම් වෙනවා කියලා කියන්නේ ඉන්දියාවයි පකිස්තානයයි ඒ කාණ්ඩෙන්, නව සීලන්තයයි අෆ්ගනිස්තානයයි බී කාණ්ඩෙන්, එංගලන්තයයි ඕස්ට්‍රේලියාවයි සී කාණ්ඩෙන්, ඩී කාණ්ඩෙන් දකුණු අප්‍රිකාවයි බංග්ලාදේශයයි. එතකොට ඔහු මේවට අදහස් දක්වමින් කියන්නේ අවසාන මහතරගයේදී ඉන්දියාව සහ බොහෝ විට ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තය කියන කණ්ඩායම් ක්‍රීඩා කරයි කියලා ෆයිනල් එක. එහිදී ගෞතම් ගම්භීර්ට ආපු ප්‍රශ්නයක් තමයි අර ප්‍රශ්නේ, කියන්නේ කොදෙව්වෝ ශ්‍රී ලංකාවයි ලෝක ශූරයෝ ඇයි 8 දෙනාගේ නැත්තේ, මොකද්ද හේතුව කියන කාරණේ. එතකොට ඔහු කියනවා මෙන්න මෙහෙම. කොදෙව් කණ්ඩායමට අෆ්ගනිස්තාන් දඟපන්දු යවන්නන්ට මුහුණ දීමට නොහැකි බවත් සහ කොදෙව් කණ්ඩායම සතුව තරඟ කියවිය හැකි පන්දු යවන්නන් නොසිටින නිසාවෙන් ඔවුන් තමන්ගේ සුපිරි 8 දෙනාගේ තේරීමේ නැහැ කියන එක තමයි ඔහු කියලා තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශයේ පරාජයට පත් කිරීමට හැකියාවක් නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. ශ්‍රී ලංකාවට වඩා දස්කම් වලින් සෑහෙන ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙකක් බවට දකුණු අප්‍රිකාවත් බංග්ලාදේශයත් නම් කරනවා කියලා තමයි ඔහු කියන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජයගන්නේ නේපාල තරඟයේ පමණක් බව ගෞතම් ගම්භීර් කියලා තියෙනවා. සුපිරි 8 වටේට තේරිපත් වන්නේ දුර්වල කණ්ඩායම් නෙවෙයි දක්ෂ කණ්ඩායම් කියලා හොඳ පම්පෝරියකුත් වස්තියා ගෞතම් ගම්භීර් කියලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකාව නේපාලයට විතරයි ජයග්‍රහණය කරන්නේ, බංග්ලාදේශයට, දකුණු අප්‍රිකාවට, නෙදර්ලන්තයට අඩුතරමේ නෙදර්ලන්තයටවත් දිනනවා කියලා කියලා නැහැ. ඒකටත් පරදිනවා කියලා තමයි අපේ ඉතින් හොඳම ප්‍රතිවාදියා වන ගෞතම් ගම්භීර් කියලා තියෙන්නේ. අනිත් කාරණේ තමයි කියන්නට ඕන අපි දැන් බංග්ලාදේශයේ තිබ්බ 2020 තරඟාවලිය ජයග්‍රහණය කරලා ඉන්නේ. කවදාවත් බංග්ලාදේශත් එක්ක අපි 2020 තරඟාවලියක් පරාජයට පත් වෙලත් නැහැ. මේ පාරත් අපි හොඳින්ම දස්කම් දක්වලා තියෙනවා අවසාන 2020 තරඟාවලිය. ඒ ඔක්කොම තියෙද්දි තමයි මෙයා කියන්නේ බංග්ලාදේශය ලංකාවට වැඩිය මාර ප්‍රබලයි කියලා. හොඳයි, thank you කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් එහි පින්නේ එහෙම කොහොමද කියලත් අපිට පොඩ්ඩක් බලන්න වෙනවා. ඉතින් එතකොට කාසිය වාසිය තමයි තරඟ ජයග්‍රහණය කරන්නේ පින්න වැඩියෙන් ක්‍රීඩාංගන වලට පදිතු වුණොත්. මොකද කාසිය වාසිය අනුව තමයි ඔක්කොම තීරණය වෙන්නේ. එහෙම තත්වයක් තියෙනවා කියන එකත් අපි ඇත්තටම මතක තියාගන්නට ඕන. ඉතින් කොමාරි මේ ගෞතම් ගම්භීර් වස්තිය ඔන්න ඔය විදිහට කියනවා වැඩි ඕනේ නැහැ. මේ දවස්වල සෑහෙන ඉදිරියට පැමිණිමින් සිටින කොදෙව් කණ්ඩායමත් අඩියටම දාලා පාගලා තියෙනවා. ශ්‍රී ලංකාවත් අඩියටම දාලා පාගලා තියෙනවා. බලමු. ඉතින් එක් දින කණ්ඩායම ශ්‍රී ලංකාවේ ලොකු ප්‍රගතියක් නැහැ. ඒ වගේම තාම හැදෙමින් පවතින කණ්ඩායමක්. නමුත් 2020 කණ්ඩායම අපි දන්නවා අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයන් ගණනාවක් මේ ඉන්නවා. ඒකේ ඇත්තටම මේ එක් දින කණ්ඩායම වගේ නෙමෙයි. ඉතින් ඒ වගේ කණ්ඩායමකට තමයි මේ ඇත්තටම මොහු අපහාස කරලා තියෙන්නේ කියන එක එකතකින් අපිට කියන්න පුළුවන්. ඉතින් කොහොමත් හොඳයි ওই වගේ කමෙන්ට් දෙන එක තමයි ඇත්තටම හොඳ කණ්ඩායම් වලට හොඳ කියනවට වැඩිය. එතකොට ඒවෙන් පන්නරයක් අරගෙන ඉඳපන් දෙන්නම් කියලා දෙයක් කරන්නට පුළුවන් වෙනවා. හැමදාමත් අපි එහෙම අතීතයේ දැකලා තියෙනවා. හොඳ කියාගෙන ගියොත් ඒ ලෝක කුසලානේ ඒ තරඟාවලිය අපිට අහිමි වෙලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් මේ වගේ කමෙන්ට් එකක් දීප එකත් හොඳයි කියලා තමයි අපිට කියන්නට තියෙන්නේ අවසානයේදී. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.